දැන් පොඩි ඇඟේම අර තියන එකයි ඈ ඒ පොඩි ඒ සැපට ඉන්න බෑ පොඩි පස්සේ ආ තියෙන මේක කට්ටක් කියලා මිනිස්සු කොට මේක කට්ටක් කරන්නේ හොඳ ලස්සන ගියක් හදලා දුන්නොත් ආසයිද එතකොට ඉගෙන ගන්න ඕනද ඈ අනුන්ට පිටවන්න ගිහලා ඉතින් මෙහෙම ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා අපි දන්නවා IMF හම්බුණා කියලා අපි දන්නවා මොකද පස්සේ හරි අපි දන්නවා ආ මොනවගේ තමයි පස්සට යන්නේ නම් අපිට සිද්ධ වෙනවා දවසක පස්සට යන්නේ එකම දේ අවසාන වශයෙන් උත් කියන්නේ දරුවන්ට උගන්වන්න ඕන. නැත්තම් ඇවිල්ලා අවුරුද්දකින් හැමාරකින් ඇවිල්ලා අම්මා මුත්ත නැතුව අමතලා යනවා මම. සංවර්ධනේ කියන්නේ. මේ කපුට හේදිලා එනවා රේ. අනේ පොට්ටෝ කියා. ඇසර් කීපර් දෙනම් දරුවන්ට උගන්වන්න මේක තමයි මගේ බලාපොරොත්තුව. ඒ සර් කීපර් දෙ උගන්වන්න කියන්නේ මට ප්‍රයෝජන ගන්න නෙමෙයි. නෙමෙයි සර්. ඉතින් මගේ බලාපොරොත්තු ඒක තමයි. මේ ඉතින් ගොඩක් පිං කරනවා. ගබනාත්නේ මේ වගේ සිමා දුෂ්කර ජීවිතයකට මූණ දෙන්නේ නැහැ මේ වගේ දුෂ්කර මිනිස්සුන්ට උදව් කරන්න පිනේ ප්‍රශ්නේ තේරුම් අරගෙන මට උදව් කරන්න ඔයාට උදව් කරයි මම ඒක පොඩි අවුලක් තියෙනවා අවුලද මගේ අවුල නෙමෙයි මගේ අවුල නෙමෙයි මේ මං කියන්නේ මම බාරගත්ත ඒ කියන්නේ මම බාරගත්තද විදුලි බිල දැකලා ප්‍රෙෂර් වෙන්න එපා මෙලිබන් විදුලි බිල් බොනෙන්සා දවසට විදුලි බිල් 100ක් ගෙවනවා මෙලිබන් තේ හෝ මෙලිබන් කහට හිස් පැකට් දෙකක් නම ලිපිනේ දුරකථන අංකය සමග අංක 100 ගල් කිස්ස ලිපිනේට වා තරගයට එක්වන්න කොන්දේසි සහිතයි අපි බඹර ගහලා ස්පෝයිලරයි දොළු ස්පෝයිලරයි අද ගිහිල්ලා එන ගමන් මම හිතන්නේ පොස්ට් තවත් සුභ පණිවිඩයක් ඇවිල්ලා වගේ ඒක පාටම කෑග රබුක්කනේ අන්තිම අපි රබුක්කනේ යන ගමන් මම හිතන්නේ ඒකත් එක්තරා විදිහකට අපි බලමු ගිහිල්ලා අපි අමු ඇස්සක යන්නේ දැන් මේ සගේ කුත්තන පොත්ගේ හිතවතෙක් ඇවිල්ලා ඉන්නවා ඇතුළට හරිද මෙයා සමහර අය දන්නේ පාරක් හොයාගෙන යන්නේ අපි ගිහිල්ලා බලමු මොකද කතන්දරේ කියලා දැන් අපි ඉන්නේ රබුක්කන රඹුක්කන මාවතගම් පාරේ ගංගේ කුඹුර කියන ගම. ලක්ෂ්මන් අමරසිංහ ඔය ඉන්නේ. ඔව්. ඔන්න අපිට යන්නේ. යන්නේ. මොකද්ද ප්‍රශ්නේ කියන්නේ? පොඩි අහිංසක පවුලක් ගොඩ දාන්න තියෙන පොඩි අවස්ථාවක් මේ සුදත්ත තිලකසිරි මහත්තයාට හඳුනා දෙන්න. එතන මම විශ්වාස කරා එතුමා මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන මට උදව් කරයි. ඔයාට උදව් කරයි. මට මේනේ මොකක් හරි පොඩි කේස් එකක් තියෙනවා වගේ අපි ගිහලා බලමු මොකද කේස් එක අනේ මම දන්නෙත් නෑ අපි කොහොමද මේ අපි ඇත්තටම මේ සම්පත් කියන්නේ මේ අපි දැන් මේ මල්ලි මට ඊය කතා කරේ මේ මේ කෙනෙක් ඉන්නවා දරුවෝ දෙන්නයි අම්මයි තාත්තා මැරිලා එයාගේ තම්මයි ඉන්නවා මේ ගියක් තියනවා නේ අයිය පුළුවන් නම් මොනවද කරලා දෙන්න කියලා අපි ආවද ඇත්තටම ඒ දෙන්නව දාගත්ත වෛර නිසා මේ අපි හෙටට ගිහලා මේ සිග්නල් ප්‍රශ්නයක් වුණා මගේ පුතාට කෝල් එකක් ගන්න අපි ආපහු ආවා දැන් ඒගොල්ලෝ කුඩ හොයාගෙන ඇදී අපි ගිහින් බලමු සාමාන්‍යයෙන් මේ වැඩේ කරලා දෙනවා නේ වැඩේ තමයි තැන අපිට මෙතනින් එහාට යන්න බෑ අම්බානක වහිනවා අන්න තියෙන ලොකුම ප්‍රශ්නේ ගොඩේ කියලා තියෙන්නේ. ඔව් මේ බුලත් එක පරණ බුලත් ටික ඔක්කොම මේ අපි යනකම මොහොත එකක් ගමු. ගමු කර තියෙන සුපිරි බුලත්. මෙන්න මේ පැංචාට තමයි ගෑක් හදන්න ට්‍රයි එකක් දෙන්න හදන්නේ. කොච්චර දුර යන්න ඕනද මෙතනද? ටිකක් දුර යන්න ඕනද? ටිකක් කියන්නේ කොච්චරද? ආ කිලෝමීටරක් නැහැ. එච්චර නෑ සර්. කොහොමද යන්න බැදී ආරය එනකම්. අනුන්ට පිටවන්න ගිහිල්ලා ඉතින් මෙහෙම ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. අපි දැන් ඉන්නේ රඹුක්කන කියන්නේ ඈගල්ලේ රඹුක්කන මාවතක පාරේ මේ ඒ කියන්නේ ඔව් පින්නවල අලියනාතාගාරේ ඒ කිට්ටුව මේ ලක්ෂ්මන් මල්ලි මට කිව්වා මෙන්න මේව ෆැමිලි එකක් ඉන්නවා මේ දරුවෝ දෙන්නයි ඒ අම්මයි ඒ අම්මගේ අම්මත් ඉන්නවා කිව්වා මහත්තයා නැල්ලු ඉතින් පොඩි ගියක් ගියේ කැලලක් තියෙනවා කිව්වා අම්මා දෙමිනව නියමෙන්න මේ වැස්ස කියලා හරියන්නේ නැති බලන්න එපේ අපි ගිහිල්ලා බලමුකෝ ජීවත් වෙන්නේ කොහොමද කියන්නේ
කිලෝමීටර කිට්ටුවට යන්න තියෙන ඔළුව ඈ සංවර්ධනේ කියන්නේ ඒ කපුට හේදිලා එනවා රේ අනේ පොට්ටෝ 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 කියා ඒ හිටං උඩ හිටං හිටං ඒ හිටං උඩ හිටං ඒ මෙන්න යකෝ පංචා උදෙත් යනවා රේ අතර සෑහෙන පට්ටක් අපි යන්නේ මේ ෆැමිලි එකට ගේ හදන්නේ රෙකෝඩින් එකක් එක්ක යන්නේ මෙයා තමයි මේක සෙට් කරේ හරිද බලමු බඩු ටිකක් තරගෙන දැන් ඉතින් ගාඩපම් ඔන්න රාත්‍රියනවා ඉතන ගියසබ අපේ ආත දොස්කරත්ය මගින් ලබන ආත්මේ මේ වගේ කිසිම දුෂ්කර ජීවිතයකට මූණ දෙන්නේ නැහැ මේ වගේ දුෂ්කර මිනිස්සුන්ට උදව් කරන්න පිනේ දැනටත් පුළුවන් මල්ලි එහෙම ඉන්නවට ඔව් දැන් දැගේ පොඩි ඇඟියමාරයක් තියෙනවා මේකයි ඈ ඒ පොඩි ඒ සැපට ඉන්න බෑ පොඩි පස්සේ ආතියි ඈ මේක කට්ටක් කියලා මිනිස්සු කොට මේක කට්ටක් කියන්නේ ඈ අපි මිනිස්සු හැටි නිපදුනා නම් ඔව් ඒකමයි ඔව් අපි මේ එක දවසක් මෙහෙම කට්ට කනකොට මේ මිනිස්සු මොනතරම් මුළු ජීවිතේම කට්ටක් කනවද ඉතින් නෑ නෑ මේ මිනිස්සුගේ පුරවල් පුරුවේ කරපු දේවල් තමයි ඒ ඔව් ඔව් එහෙම දේවල් දිනන ලෝකේ ඔව් එහෙම කුත් දිනන අන්න අපි ඔන්න අපි ගෙදරට ආවිල්ලා තියන්නේ තා වැඩේ පටන් ගන්න යන්නේ අද්දර ලක්ෂණ ගේ පොඩ්ඩක් ඒ වගේම පොඩි බට්ටේ ඔන්න ඔන්න අපි තැනට නම් ආවා බොත් ඇවිල්ලා මං හිතන්නේ අර බොත්ගේ සුපුරුදු එක බලන මොනවාද කාලා බිලා දින්නේ කියලා. බස්ටි ගත් තියෙනවා. කොස්ටි ගත් තියෙනවා සම්බල. මොනවද දවල්ට කෑවේ? බතු? වයිස් කෝලේ කීයද පුතේ? බස්වි කොහේ වෙන මොනේ? කෑවේ නැහැ. ඇයි? වරකින් නැද්ද? අසනීපේ දැන් මේ ඉඩමේ පර්චේස් කීයක් ඔයාලට තියෙනවද? 20ක් ඔයාගේ නමටම තියෙනවද? කියන්නේ එකක් මගේ නම තියෙන්නේ. එකක් ඔයාගේ නම කියලා කියන්නේ. කවුද ලියලා තියෙන්නේ? මම ලියන. නෑ නෑ මේ පර්චේස් 20 කාගේ නමට තියෙන්නේ මේ ගේ තියෙන හරිය? අපේ නම තියෙන්නේ. මේ තුන තමයි යන්නේ. මෙයාගේ නමට තියෙන්නේ. කවුද යාගේ නමට ලිව්වේ? මම. ඔයාට කාගෙන්ද ඇවිල්ලා ආවේ? ආලේ මන්නේ. ආලේ නැතිනම් අපි උත්පත්. ආ. වෙන කෙනෙක් නමට ලියලා තිබ්බේ සින්නක්කරයක් හැටියට ලියලා තිබ්බේ කීයද 90000 90000කට තියෙන හරි පර්චේස් 20 තියෙනවා එතකොට ඕගොල්ලන්ට පොඩි කාමර දෙකක් වගේ කෑල්ලක් හදාගන්න ඕනේ එතකොට ඔයාලා ආදායමින් ජීවත් වුණ හැකිද පුළුවන් ආගම වයිස් කීයද? දරුවන්ගේ වයස? hour protection. Skin friendly formula. Feel the confidence in a bottle. 6 scintillating fragrances. DRO Deo Roll-On. Thank you.
ඉගෙන ගන්න ඔය දෙන්න ඉගෙන ගන්න කොයි එකද ඉගෙන ගන්න මෙයා කීපන්තිද කිව්වේ දෙ හතරේ දැන් ඉෂත් වෙලා බලන්න මල්ලි ඔයා කොහෙද මේ මේ දැනගත්තේ මල්ලි මගේ Facebook එකේ මෙයා මාව ඇඩ් කරලා තිබ්බා මගේ උදව්වක් කිව්වා මේ මෙසේජ් මම මෙයා මේ රඟපාන රඟපාන එක නේද කියලා මම කියනවා ඔව් මේ අර කොහොමද මම මෙසේජ් එක දැම්මම පස්සේ කිව්වා සර් මට පස්සේ ඒකයි මම පොරොන්දුනේ මම වාට කොල් කරන්න. ඉතින් ලොකු දෙයක් තිබුණේ නැහැ. එක පාට මතක් වුණේ ඔයා විතරයි. වර්තමාන ඔව් අපි උදව් කරන්න නම් ගියේ හදන්න. හැබැයි මල්ලි මෙහෙම එකක් තියෙනවා. අපිට නිරන්තරයෙන් ඉන්න බෑනේ. මොකද ගෙවල් හදලා හොඳ එක්ස්පීරියන්ස් මට තියෙනවා. බාර ගන්න මිනිස්සු බාර ගන්නවා. නෑ ඊට පස්සේ ඇවිල්ලා ඒවැ මාටිය ගන්නවා. එහෙම දේවල් තියෙනවා. ඔයා වගකීමෙන් බාර ගන්නවා නම් මම ගයක් හදන්න අපි එස්ටිමේට් එකක් හදලා ප්ලෑන් එකක් හදන්න කවුව ඉන්නවද? ඔව් සාමාන්‍යයෙන් මෙයාලටම කරගන්න පුළුවන්. දැන් ප්ලෑන් එකක් කවුව දන්න කෙනෙක් ඉන්නවද? ඔව් දැන් නම් නැහැ. ඔව්. ඒක ඊකට කියලා ඔයා එක. ඔය ඒ ඔයා ගානේ කරලා දෙනවද ඒක? මට හදලා දෙන්න පොඩි කාමර දෙකුයි. ඇටච් බාත්รูම් එකයි, කුස්සියයි, සිටින් රූම් එකයි. ඒක ඉස්සරහා පොඩි කොරිඩෝ වගේ තියලා එහෙම එකක් හදන්න ප්ලෑන් කරමු. හරි? අපි ඒ දේ කරලා දෙන්නම්. මේ හැබැයි ඒකේ ප්‍රතිඵල හැටියට අපිට භුක්ති විඳින්න ඕනේ දරුවන්ගේ අනාගතේ හරි දැනකට ගිහිල්ලා මෙහෙම ජීවත් වෙන්න නැතුව හොඳ දැනකට දරුවන්ගේ අනාගතේ හදන එකයි. හොඳේ? මේ කිසිම සම්බන්ධකමක් අපි දන්නේ නැතුනේ. ඔයා දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මම දැකලත් නැහැ. ඔයගොල්ලෝ දරුවෙක්වත් දැකලා නැහැ. ඉතින් අර ඔයා කියපු මේ කතාව මම විශ්වාස කරලා මම ආපහු කතා කරලා කිව්වා මේ සමාජය විශ්වාස කරන්න අමාරු. ඔයා කියන්නේ ඇත්තක්ද කියලා මම බලාගන්න කලින් එන්නම් කියලා. ඒත් පස්සේ කල්පනා කරලා මම තනියෙන් යනට වඩා හොඳයි. ඔයත් එක්කම ඇවිල්ලා මේ මේක දකින්න කියලා. මේ කාමරේ දුවත් මේ තෙමෙනවද දැන්? දැන් 29000ක් පඩි ගන්නවන ටීවී එකක් ගත්තේ කොහොමද? සර් ඕක ගත්තෙත් මේ ගෙවන්න. හ්ම්. කීයක් ගෙවනවද? ඒක ගෙවල ඉවරයි. පඩියෙන් කැපෙන්නත් ගාන්න පුළුවන්. ආ දෙනවා ඇවිල්ලා දෙනවා. ඇවිල්ලා දෙනවා නේ. එහෙම තමයි ගත්තේ සර්. දැන් රෑට මොනවද උයන්නේ? ඈ? කොහාලිම් හාල් තියෙන වෙන මොනවද තියෙන්නේ? අල. ආ මේ රැක්කේ. රැක්කේ තියෙන ටික. වේල් තුනම කනවද ඔයගොල්ලෝ? ඈ? මොනවා මොනවා සාමාන්‍ය කන විදිය කියන්න බෑනේ මම. ලැජ්ජ වෙන දෙයක් නැහැ. මුළු රටේම කන නැති කරලා තියෙන්නේ. ඔයාලට හොඳ කම කියන්නේ ඔයාලට. සම්මත උඩක් නැඩ සම්බෝධයක් අද. උදේ ඉස්කෝලේ යවන්න උදේ මොනවද කවන්න ළමයින්ට? ඉස්කෝලේ හම්බෙරනේ. හරි. අපි ඒ වැඩේ කරලා දෙන්නම්. හැබැයි ඔයාගේ උනන්දුව තියෙන්න ඕන. මොකද මේ උනන්දුව සහ අවංකකම තියෙන්න ඕනේ මේ වැඩේ කරගන්න නම්. අපිට මම මේ කවුද ලක්ෂ්මී මල්ලි? ඔප්පුව බලන්න ඕන මල්ලි මූලික ඔයා. ඔප්පුව මේගොල්ලන් අපට ක්ලියර්ලි තියෙනවද කියලා. ඔයා එක බලන්න මල්ලි එක ඔයාගේ වක්කී මට එන්න බෑ දරුවෝ හොඳේ ඔව් ඒකෙන් ගාම්පිර මහත්තයා විස්තර ටික අරගෙන ඔයා මට ක්ලියර් කරලා බලලා මේකේ දැන් වැඩේ තියෙන්නේ මේ කොතනද කොතනද ඉඩම තියෙන්නේ මට පෙන්නන්න මම කුඩි අරන් එන්න මේ ගෙපලක් කපලා තියෙන්නේ ගෙපලක් කැපුවෙත් ඔය ගියේ හදාගන්න කියලා තමයි හ්ම් අර සමෘද්ධි වලින් හරණයක් දෙනවා කියලා තිබුණා නමුත් ඒ කිසිම දෙයක් මේ එලි කරලා තියෙන්නේ ඉඩම සයිස් එක නේ ඔව් ඉඩම ඔව් හරි. ඔයා ඕගොල්ලන්ට කැමති කොතන කොහමද? මෙතන තව ගෙපල කපන්න ඕන. එහෙනම් මෙතන පොඩියට ඕගොල්ලෝ කුස්සි කෑල්ලකුයි පොඩි කෑල්ලක් හදලා මාස දෙකක් විතරනේ ඉන්න ඕනේ. හ්ම්. අතන හදරේක තමයි හොඳම. එහෙනම් අපි එහෙම කරන්නම්. ඔයා ගාව නම්බර්ස් තියෙනවනේ. හරියට බලලා පොස්ට් එක බලලා කොච්චරද යන්නේ. ඒවා කතා කරලා වැලි ගන්න දැන් ඔළුවේ සිමෙන්ති ගන්න දැන් ඔළුවේ හොඳ බාස්ලා විශේෂයි. බාස්ස තමයි කතන්දරේ. හරි. ඕගොල්ලෝ එහෙනම් අර ටික ප්ලෑන් කරන්න
එකම දේ අවසාන වශයෙන්ුත් කියන්නේ දරුවන්ට උගන්වන්න ඕන. නැත්තම් ඇවිල්ලා අවුරුද්දකින් හැමාරකින් ඇවිල්ලා අම්මා මුත්තා නැතුව අමතලා යනවා මම. ඒ මගේ හැටි. ඈ ඒක උන් නැත්තම් මේ අම්මා මුත්තා දන්නවනේ මගේ හැටි මල්ලි. මට ලබා ගන්න දෙයක් නැහැ. මට තියෙන්නේ සතුටක් විතරයි. මම ඔයාට මගේ හඳුන්ලා දුන්නේ මේ සමාජයේ ඉන්න ඒ මේ වගේ ඔයාලගේ වගේ හැමෝටම උදව් කරන්න පුළුවන් හොඳ මිනිස්සෙක්. ඒ හොඳ මිනිස්සයාගෙන් හොඳ විදිහට උදව් ගන්න ඔයාලා දැනගන්න. මොකද අවුරුදු 30 ගානයි කියලා මම කතා කරන්නේ ආ කෝල් එකක් දීලා කොහොමද අද මොන හරි එන්න පුළුවන්ද? මගුල් නැහැ මගේ ළඟ. හරි. මම නම්බරයක්වත් ගන්න නැහැ ඔයාගේ. නම්බරේ ගත්තොත් මෙයා නැත්තම් සම්පත් විතරයි සම්පත් උනත් කතා කරන්නේ නැහැ වරෙන් නැගි බුදියන්ද කියලා. ඒව නැහැ. හරිද? එහෙම මිනිස්සු ඉන්නවා මේ රටේ. හරි. ඉතින් ඒ නිසා මේ කිලි කියලා යන්නේ මම නම් ඒ නම්බර් ගන්නෙත් නැහැ. ඒ වැඩේ කරන්න කෝඩිනේට් පාර්ට් එක මම ලස්සට කරලා දෙන්නම්. හැබැයි නැවතත් කියලා තුන්වෙනි පාට දරුවන්ට උගන්වන්න ඕන නැත්නම් අම්මා මුත්ත නැතුව ඇවිල්ලා බයින හැබැයි එතකොට කියන්න එපා මොකද්ද මහත්තයෝ ගියක් හදලා දීලා ඕගොල්ලෝ මේ පාට් දාන්නේ දැන් කියලා. හැබැයි ඒක ඇහුවා ඒත් කියලා යන්නේ. උඹත් වගේ කියන්න ඕන මල්ලී ඒක පොඩි ගිනා මෙතෙන්ට බාමු. හරි. හරි. එහෙනම් ජය වේවා ඔක්කොටම. ඔයාලට ගොඩක් ස්තුතියි. හරි මල්ලී. මගේ වචනේ පිළි අරගෙන මගේ කරපු කාරුණික ඉල්ලීම පිළිගන්න මේ වැස්සේ මොරසූරුනේ වැස්සේ මෙච්චර දුෂ්කර ගමනක් ආපු සුදත් තිලකසිරි මහත්තයා මගේ ප්‍රණාම. සතුටුයි ඇත්තටම. නම් නැෂන් මහත්තයා තමයි මේ මාර්ගෙන් තමයි අඳගත්තේ. ඉතින් සර් කීප විදිහම දරු දෙන්න උගන්නන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ සර් කීප විදිහ උගන්නන්න කියන්නේ මට ප්‍රයෝජන ගන්න නෙමෙයි. නෙමෙයි සර්. ඉතින් මගේ බලාපොරොත්තුව ඒක තමයි. මේ ඉතින් ගොඩක් පින් කියලා තමයි කියන්නේ. හරි. පින් පොත පිළිලා ළමයිට පව් දෙන්න එපා එච්චරයි කියන්නේ. පින් සිර කියන්නේ හෘදයාංගම මගේ මිත්‍රයා. ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් ආදරේ. හැබැයි එපා වෙලා තියෙන්නේ මිනිසුන් උදව් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන තට්ටු ගෙවල් හදාගෙන බොරු කරනවා. ඒ ඔක්කෝ මට පින්සිරි කිව්වා. ඊට පස්සේ පූජනීය ස්ථානවල ස්විමින් පූල් ගහලා කියලා මට කිව්වා. මොකද්ද සුදත් මේ පිස්සා කරන වැඩේ කියලා ඇහුවා. පින්සිරි මං වාට මේක දැන් දුන්නා. පින්සිරි මට මේ වැඩේ මට නෙමෙයි මේ දරුවෝ වෙනුවෙන් දරුවන්ට ඒ වෙනුවෙන් පින්සිරි කරන්න ආව දේවල් නතර කරන්නේ නැහැ. නතර කරන්න ඕන තැන් වලට නතර කරලා තියෙනවා. කරන්න ඕන තැන් වලට කරනවා. අපි යමක් කරලා ආය නැවත කියවන්නේ මෙන්න මේ දේවල් කරයි කියලා. පින්සිරිත් එහෙම මිනිස්සෙක් දුන් දේ සුවඳයි කියන මිනිස්සෙක් සුවඳහමන මිනිස්සෙක් බොරුවට තව තවත් වෙන වෙන විදිහට කියන්න හැදුවට පින්සිරි මැරිලත් නැහැ. පින්සිරි මරන්නත් බෑ. මේ කවුරුත් උසලත් නැහැ. මේ අගේට පින්සිරි ඉන්නවා. ආට්ටාතල්ලේක ඉන්නවා. ඔය මාත් එක්ක කතා බහ කරමින් ආතල්ලේක ඉන්නේ. අපි වැඩ කරනවා. දරුවනේ කොහොමද දරුව දෙන්න එන්න? ගේ හදලා දුන්න මොකද හිතන්නේ පුතේ? සතුටුයි. මොදල අස්සන ගියක් හදලා දුන්නොත් ආසයිද? ඔව්. එතකොට ඉගෙන ගන්නවද? ඈ? ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට අපිට නෙමෙයි. හොදේ. එහෙනම් අපි යනවා. හම්බෙමු ඈ. ජය වේවා. අපි යනවා මෙන්න ඈ. හරි. ඔකේ. අපි දන්නවා අයියේ අම්මුණා කියලා අපි දන්නවා මොකද පස්ස හරි අපි දන්නවා ඔන්නෝගේ තමයි පස්සට යන්නේ නම් අපිට සිද්ධ වෙනවා දවසක පස්සට යන්නේ කටේ ගහලා ආයෙනවා ඒක හරි ජනතාවගේ තමයි ජනතාව ආපස්සට යනකොට ඌ එනවා ඉස්සරහට උන බලන්න ජනතාව ඌ ගාවට යනකොට ඌ එනවා ඈ මොකද පස්සේ ඈ හරි IMF ගහලා ඉඳහන් නේ IMF සද්ද දාපන්කෝ